ಎಕಾನಮಸೆ ಹಟಪಹೆ ಅವರುದ್ದೆ ಜನವರಿ ಮಾಸೆ ಪಹಲಸ್ಸನಿದ ಅಲು ಚಿತ್ರಪಟೆಯ ತಿರೆಡಾ ಮೆ ಚಿತ್ರಪಟೆಯ ಸಮಗ ಅಪೇ ಸಿನಿಮಾವೆ ಬಿಹು ವಿಶಿಷ್ಟ ಸಂಗೀತ ಜೀವುದರಡ ಓಹು ಏಡ ಪೇರ ಚಿತ್ರಪಟೆಯ ಸಂಗೀತ ಗಾಯಕುನ ಹಬೈ ಓಹು ತನಿಬಮ ಸಂಗೀತ ಅಧ್ಯಕ್ಷನೆ ಕರ್ನಲದ ಚಿತ್ರಪಟೆಯ ತಮಾಯಿ ಮೆ ಎಕಾನಮಸೆ ಹಟಪಹೆ ಜನವರಿ ಮಾಸೆ ಪಹಲಸ್ಸನಿದ ತಿರೆಡಾ ಚಿತ್ರಪಟೆ එතුමන් ඒ නිර්මාණය කරපු චිත්‍රපට පසුබිම් සංගීතය එතරම් අගය කළ යුතු නැතත් ඔහු ඒ නිර්මාණය කරපු ස්වතන්ත්‍ර ගීතණු අදට ජනප්‍රියයි. පසු කාලෙක ඔහු මෙරට විශිෂ්ට සිනමා සංගීතඥයා බවට පත් වෙනවා. බොහෝ දෙනෙකුගේ පූර්වාදර්ශය බවට චිත්‍රපට සංගීතයේදී ඔහු පත් වෙනවා තවත් අවුරුදු 4 ඇතුළත. ඒ තමයි ප්‍රේමසිරි කේමදාසයන්. කේමදාසයන්ගේ මේ සංගීත නිර්මාණය සහ මුලින් ඔහු තනිවම සංගීත අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය තමයි සපත සොය. සපත සොය චිත්‍රපටයට වාදක වෙන්නේ එක් තරුණෙක් ඔහු සුරාවට සූදුවට ලොල් වෙච්ච පුද්ගලෙ ඔහුගේ පෙම්වති ආනුෂ ඇය මේ නර්තන ශිල්පිනිය මේ අතර උට ඉන්න තව මිතුරෝ දෙන්නෙක් සරත් සහ රෝහණ කියලා. සරත් බොහොම හොඳ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරනවා. නමුත් රෝහණගේ උපදේශ මේ ජීවන බාරගන්නේ නැහැ. යන්නෙම ආයසරම තමයි. කොහොමවත් මේ ජීවන් තමන්ගේ මිත්‍රයා ශරත්ගේ භාර්යාව ශාන්තා මේ රෝහණත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වනවා කියලා කතාවක් කියනවා. මේ කටකතාව අසන ශාන්තා කලන්තේ දාද්දී ඇය වල්ලගන්නේ රෝහණ. හැබැයි සැමියා සැක කරනවා. අන්තිමට මේ සරතු ශාන්තගේ හස්බන්ඩ් බීවක් කරන හැබැයි වෙන මෙන්න මේ කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. සමද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නිෂ්පාදනය කළේ බී නන්දසේන කුරේ. බී නන්දසේන කුරේ නිෂ්පාදනය කරපු අධ්‍යක්ෂණය කරපු එකම චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. අනන්දසේන කුරේ ඒ අවධියේ කොළඹ නගරයේ ප්‍රසිද්ධව සිටියේ කාර්නිවල් රාජ්‍යයෙන් සම්බන්ධය සහ විවිධ ප්‍රසංග පැවැත්වීම. ඔහු පසු කාලෙක ප්‍රකට දේශපාලකයෙකු වූ සිරිසේන කුරේගේ වැඩිමහල් සොහොයුරා. ඒ වගේම ඔහුගේ භාර්යාව සෝමවංශ අමරසිංහයන්ගේ සහෝදරිය. සෝමවංශ අමරසිංහයන්ගේ සහෝදරිය තමයි නන්දසේන කුරේ විවාහ වී සිටියේ. මේ චිත්‍රපටයේ නන්දසේන කුරේ නිෂ්පාදක අධ්‍යක්ෂක හැටියට සඳහන් වුණාට චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂකවරයෙකු සිටියා අහමඩ් කුමා. සපතසොය චිත්‍රපටය කතාව දෙවස් සාත්‍ය රචනය ලිව්වේ ධර්මසේ කල්දේරා. කැමරා අධ්‍යක්ෂණය කළේ WAB ද සිල්වා. සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. සපතස චිත්‍රපටයේ ආ ගීත කරුණාරත්න අබේසේකරයන් රචනා කළා. මොහිදින් බෙක් ගායනා කළා. නින්දා ප්‍රශංසාව මිනිසා තමයි. කරුණාරත්න අබේසේකර රචනා කරපු මේ ගීතය ගායනා කරේ කවුදයි සඳහන් වන්නේ නැහැ. හා හා මැස්සාමේ මහුළු දැලේ කියන ගීතය. ලතා වල්පොල ගායනා කළා සුවපර යානේ නින්දේ පුතාගේ කියන ගීතය. සම්රත්න මානවසිංහන්ගේ රචනයක්. කරවරත්න අබේසේකරයන් රචනා කරපු W ප්‍රේමරත්න සහ JSV රාණේ පෙරේරා ගායනා කළා ඈත චන්දන හිමේ සිසිලදී ගීතය. නිරන් පෙරේරා ගායනා කළා සාගරයේ රැලි වේගෙන් හැපුණ මහගල් පරල පෙරලෙන්නේ ධර්මශ්‍රී කදේ රචනා කරපු ගීතය. ආනන්ද ජයරත්න ටොමි ජයවර්ධන එල්ලන් පෙරේරා එච්.ආර්. ජෝතිපාල සඳයා කුමාරි තරතා ගුණසේකර ශ්‍රීමති රසාදරි ශාන්ති ලේකා ෆ්‍රෙඩි සිල්වා බැප්ටිස්ට් ප්‍රනාන්දු ස්ටාලි පෙරේරා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. සබදුසය ඉතුරු කළේ අපූර්ව ගීතාවලිය සහ විශිෂ්ට සංගීත වේදී සිනමා කඳවුරට වැඩි.